කැමති හර්ෂා ඔබතුමාලා ජනතාවට විරුද්ධව ජනතාවට පේන පාර්ලිමේන්තු විරුද්ධව ඡන්ද දුනට ඔබතුමාලාට කිසිම ප්‍රතිපත්තියක් නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පැත්තෙන් එන්න කියනවා අනෙක් පැත්තෙන් ඔබතුමා එක වෙලාවකට පක්ෂපාතීව කතා කරනවා අනෙක් වෙලාවට තාවිද්‍යයක් කියනවා තාම ඔබතුමාලාට ඔබතුමාලාගේ ලයින් එක පැහැදිලි නැහැ ඇයි හර්ෂා මේ අවසානයේ වැඩේ වෙලා ඉවරයිනේ ඔබලා මොනවා කිව්වත් ඔබලාට බැරි වුණා ජනතාවගේ පැත්ත හිටගෙන මේ වැඩේ හරි විදිහට ඔය කියන විදිහට නවත්ත ගන්න නෑ රෝෂාන් මෙහෙමයි මම එක වතාවකට පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ සභාපති හරි එතකොට මට සිද්ධ වෙනවා ආණ්ඩුවේ පාර්ශවයක් විපක්ෂයේ කණ්ඩායමක් සහ සියලුම නිලධාරීන් මහා බැංකුවේ අධිපති භාණ්ඩාගාර ලේකම් නීතිපති ඊළඟට මේ ඔඩිටර් ජෙනරල් මේ සියලු දෙනාගේම මත විමසලා ඔවුන් ඉදිරිපත් කරන දේවල් සම්බන්ධයෙන් උදෙක්ම දේශපාලන මතයක් නොගෙන සභාපති හැටියට වැඩ කළා. ඒක තමයි මම කිව්වේ ඒ සභාවේදී මම තීරණයක් අරගෙන තියෙනවා මම ඡන්දයක් පාවිච්චි කරන්නේ නැහැ. මේක ඉදිරිපත් කරන්න ඕනේ ඔවුන්ගේ අදහස්. ඒ අනුව තමයි කොහොමත් රජයේ විශාල කණ්ඩායමක් ඉන්නවා කාර්ය සභාවේ. එතකොට එතන ඒ විදිහට තමයි මේ ඡන්දය පාවිච්චි වුණේ. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මට සම්පූර්ණ අයිතිය තියෙනවා පාර්ලිමේන්තුවේ සභාගැබේදී සමග ජන බලවේගය වෙනුවෙන් කතා කරන්න සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න. ඒක නිසා තමයි මම දැඩිව මේ විවේචනය කළා මන්ත්‍රීවරයෙක් හැටියට මේ වැඩපිළිවෙලට විරුද්ධව මගේ ඡන්දය පාවිච්චි කරේ. ප්‍රතිපත්ති දෙකක් ඔබතුමා. නෑ නෑ ප්‍රතිපත්ති දෙකක් මුදල් කාරක සභාවේ සභාපති හැටියට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමා මේ පුටුවේ වාඩි වෙනවා නම් ඔව් රජයේ ප්‍රතිපත්ති මේ තීරණවලට එකඟ වෙනවා ඔබ නෑ නෑ එහෙම නෙවෙයි එහෙම නැත්නම් ඔබ විවේචනය කරනවා පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඔව් දැන් මෙහෙමනේ දැන් මට කරන්න තියෙන මගේ වැඩ කොටස තමයි එතන සභාපතිවරයා හැටියට සියලුම පාර්ශවවල අදහස් විමසන එතකොට රජයේ නිලධාරීන් ඇවිල්ලා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරනවා එතකොට මට සිද්ධ වෙනවා ඔවුන්ගේ අදහස් වලට අහුම්කන් දෙන්න මට රජයේ ඔබතුමාට විතර නෙවෙයි කමිටුවටම සිද්ධ වෙනවා අහුම්කන් කමිටුවම සිද්ධ වෙනවා එතකොට දැන් මට කියන්න බෑ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියන්නේ බොරුවක් මට කියන්න බෑ මහ බැංකුවේ අධිපතිවරයා මෙතන ඇවිල්ලා බොරුවක් කියනවා බොරුවක් නෙවෙයි සභාවට ඇවිල්ලා විවේචනය කරන්න යයි සභාවට ඇවිල්ලා විවේචනය කරන්නේ අපිට ඒ විවේචනය කරන්න සිද්ධ වෙනවා මොකද මම දේශපාලනය කරන්න නෑ දැන් මම මන්ත්‍රීවරයෙක් හැටියට ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න එපා ඒකනේ මගේ වගකීම ඒක කමිටුවේ පෙනී ඉන්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයිද කමිටුවේ පෙනී ඉන්නේ ජනතාව වෙනුවෙන් තමයි මට හුදෙක් දේශපාලන ලයින් එකක් ගන්න බෑනේ කමිටුවේ හැබැයි හරි ලයින් එක ගන්න පුළුවන් හරි ලයින් එක තමයි අර මොකද්ද හරි ලයින් එක හරි ලයින් එක තමයි දැන් මේක දෙපැත්තක් තියෙනවා හරි දැන් මේ දෙපැත්ත තමයි රොෂාන් අපි කවුරුත් පිළිගන්න සිද්ධ වෙනවා යම් කිසි විදියකට මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න සිද්ධ වෙනවා කියලා හරි ඒ ලයින් එක පිළිගන්න වෙනවා මොකද අපි මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙරේ නැත්නම් එහෙම ඉදිරියේදී සාමාන්‍ය ජනතාවට මූණ දෙන්න තියෙන ගැටලු මීට වඩා වැඩි වෙනවා හරි එතකොට ඒ ලයින් එකේ අපි ඉන්නවා මේක නොකල යුතුයි කියලා කියන සජබෙත් ඉන්නවා සජබෙත් ඉන්නවා අපි නොකල යුතුයි කියලා කියන්නේ අපකට ඔබලා ප්‍රබල විපක්ෂය ඔබේ නායකතුමා විපක්ෂ නායකතුමා ඒක හරි හරි එතකොට විපක්ෂයේ නායකතුමාත් කිව්වේ සමහර රටවල් තියෙනවා මේක නොකරපු රටවල් රටවල් 10ක් 12ක් තියෙනවා දේශීය නාය ප්‍රතිව්‍යුහගත කරේ නැතුව නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි දිගින් දිගටම සාකච්ඡා කරා එක පැත්තකින් අපිට ඩොලර් අර්බුදයක් තියෙනවා අනිත් පැත්තෙන් රුපියල් අර්බුදයක් තියෙනවා මතකනේ අපි කිව්වා දිගින් දිගටම මේක ට්වින් ට්වින් ඩෙවිසිට් එකක් තියෙනවා හරි ඔක්කොම එකතු වෙලා කරන එක හොඳයි ඉතින් ඔක්කොම එකතු වෙලා කරන එක හොඳයි ඔබතුමා දෙබිඩි පිළිවෙතනේ නෑ දෙබිඩි පිළිවෙත වෙලාවකට ආණ්ඩුව විවේචනය කරනවා රනිල් මහත්තයා කතා කරනවා අපි බලතල දෙන්නම් වරප්‍රසාද දෙන්නම් වගකීම් දෙන්නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඊයන් කොටසක් වෙනම සාකච්ඡා කරනවලු එතුමත් එක්ක සජබේ තව පැත්තක ඔබතුමා කමිටුවේ ඉඳලා තව තීරණයක් ගන්නවා මේ වගේ මාධ්‍ය ආයතනවලට ඇවිල්ලා වෙන කතාවක් කියනවා එහෙම වෙන කතාවක් ජනතාවගේ පැත්තේ කවුද හිටගන්නේ පාර්ලිමේන්තුවේ ජනතාවගේ පැත්තේ කවුද හිටගන්නේ දැන් හිටගත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරු සමගි නර බලවේගයේ ප්‍රමුඛ මන්ත්‍රීවරු කණ්ඩායම 62ක් ජනතාව පැත්තෙන් හිටගත්තා ජනතාව පැත්තෙන් හිටගෙන කිව්වා මේකට අපි එකඟ වෙන්නේ නැත්තේ අර්ශාදක අරමුදලට පමණක් මේ බර දාන නිසා හැබැයි රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ බහුතර ඡන්දයෙන් එක ගියේ නැතු මේ මම නෙමෙයිනේ ඔබතුමා ඡන්දෙ දුන්නේ කොහෙද මම ඡන්දෙ දෙන්නේ නැහැ කියලා මම මුලින්දම කිව්වා මම ඡන්දෙ පාවිච්චි කරන්නේ නැහැ